සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ Inside Cinemax YouTube channel එකට. ඔන්න අද අරගෙන වෙලා තියෙන්නේ Vagabond පළවෙනි සීසන් එකේ අවසානම එපිසෝඩ් එක. Vagabond කලින් එපිසෝඩ්ස් නොබලපු අයට playlist එකේ card එක උඩ දාලා තිනවා. ඒ වගේම පහළ description එකෙත් දාලා තියන්න. කලින් එපිසෝඩ් එක ඉවරන තැන ඔයාලට මතක ඇති. සමෙල් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි Edward Park නේ. Edward Park තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. Edward Park කිම්බෝගි සහ ජියොන් ගබඩාවක දාලා ඒ ගබඩාවට ගිනි අවුලලා එතනින් යන්න ගියා. අන්න එතනින් පස්සේ මොන වගේ දෙයක්ද වෙන්න යන්නේ කියලා ඔන්න අද එපිසෝඩ් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා මේ වෙලාවේදී මතක් කරනවා. එහෙනම් වැඩි කතා බහ නැතුව යමු. Vagabond පළවෙනි සීසන් එකේ අවසානයට මොකක් දුන්නේ කියලා බලන්න. ඔන්න අද එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පේනවා කොරියාවේ ජනාධිපතිතුමාට දුරෙන් අයින් වෙන්න වෙනවා. ඒකට හේතුව තමයි දෝෂාභියෝගයේ ඉහළ ඡන්දයකින් සම්මත වුණ නිසා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර එඩ්වර්ඩ් පාග්ගේ රහස් ගබඩාවේ තිබිලා පොලිසිය හොයාගන්නවා මලමිනි දෙකක්. ඒ කියන්නේ ඒ ගබඩාවේ ඇතුලේ හිටපු කිම්බුගි සහ ජියොන් මේ විදි ජීවතුන් අතර නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වනවා මේ බව දැනගත් ගෝහෙරි එනවා මෝචරියට. මේ වෙද්දි කිම්බුගේ බොඩි එක DNA ටෙස්ට් එකක් කරලා හරියටම තහවුරු කරගෙන තියෙනවා. නමුත් ජියොන්ගේ බොඩි එකේ DNA ටෙස්ට් එකක් කරන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි ජියොන්ගේ DNA සාම්පල් එකක් මේ වෙද්දි නැහැ. කොහොම නමුත් මේ වෙද්දි හොයාගෙන තියෙනවා ඒ අනිත් මලසිරුර අයිති කෙනාගේ බ්ලඩ් ගෲප් එක O පොසිටිව් කියලා. ඔයාලට මතක ඇති ජියොන්ගේ බ්ලඩ් ගෲප් එකත් O පොසිටිව් කියලා. ඊට අමතරව හොයාගෙන තියෙනවා ජියොන්ගේ ෆෝන් එක අවසානයේට වැඩ කරලා තියෙන්නේ ඒ ගබඩාව ළඟින්ම තමයි. ඉතින් මේක ගෝහෙරට විශ්වාස කරගන්නවත් බෑ. ඒ අතරතුරේදී ඒජන්ට් කිම් ඒ ගබඩාවේ තිබුණ බඩු වගයක් ගෙනල්ලා පෙන්නනවා. ඒ බඩු අතර තියෙනවා ජියොන්ගේ මාලයක්. ජියොන් ඒ මාලයට දාගෙන හිටියේ එදා ගෝහෙරට වැදුණ උණ්ඩය. අන්න ඒක නිසා මේ වෙලාවේදී ගෝහෙරට තහවුරු වෙනවා. එහෙනම් මේ අනිත් ඩෙඩ් බොඩි එක ජියොන්ගේම තමයි කියලා. ඉතින් මේ දුක දරා ගන්න ගෝහෙරිට අමාරු. ඇත්තටම ගෝහෙරිගේ හිතේ ජියොන් ගැන ලොකු ආදරයක් තියෙනවා. ඒක නිසා මේ වෙලාවේදී ගෝහෙරි අඬනවා. නමුත් මේ වෙලාවේදී අපිට පේන්නනවා ඇත්තටම ජියොන් මැරිලා නැහැ. එහෙනම් එදා ගබඩාවේ මොකක්ද උනේ? ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ එදා රෑ ඇත්තටම ගබඩාවේ උණ සිද්ධිය. එඩ්වර්ඩ් පාක් එතන ගින්නක් ඇති කරලා ගියා. නමුත් ඒ වෙලාවේදී ජියොන් කොහොම හරි උත්සාහ කරලා තියෙනවා එයා ගැට ගහලා දාලා තිබුණ ඒ වගේ ගැලවෙන්න. අතරතුරේදී මෙතන එළිය ඉඳන් කිම්බුගිව ට්‍රැක් කරගෙන ආපු ලිලීගේ ටීම් එක ඉඳලා තිනවා. ලිලීගේ ටීම් එක ඊට පස්සේ දැකලා තිනවා එඩ්වර්ඩ් පාක් මෙතන ඉඳන් යනවා ගින්නකුත් ඇති කරලා. ඊට පස්සේ ලිලී බයිනෝ එකක් හරහා දැකලා තිනවා මේක ඇතුලේ ජියොන් ඉන්නවා කියලා. ඊට පස්සේ ලිලී තමන්ගේ ටීම් එකක් දාගෙන වාහනයකින් ඒ ගබඩාව කඩාගෙන ඇතුළට ගිහින් ජියොන් සහ කිම්බුගිව බේරගන්න උත්සාහ කරලා තිනවා. ඇත්තටම ලිලී එතනින් ජියොන්ව බේරගෙන තිනවා. කිම්බුගිව බේරගන්න ගියපු ඒ කෙනාට ඇත්තටම ඒ වෙලාවේදී කිම්බුගිව බේරගන්න වෙලා නැහැ. ඒ ගබඩාව ඇතුලේ පිපිරීමක් සිද්ධ වෙලා කිම්බුගි සහ කිම්බුගි බේරගන්න ගියපු ලිලීගේ කණ්ඩායම කෙනා මැරලා තිනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති ජියොන්ගේ වගේ තවත් බොඩි එකක් කොහොමද ඒ ගබඩාව ඇතුළට ආවේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පේන්නනවා වැඩ බලන ජනාධිපතිතුමා විදියට අගමැතිවත් වෙනවා. නමුත් දැන් ළඟදිම ජනාධිපතිවරණයක් තියෙනවා. අගමැතිගේ හිතේ කොහොමද තියෙනවා ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙලා කොහොම හරි ඒ ජනාධිපතිවරණයක් දිනා ගන්න. නමුත් අගමැති එහෙම නැත්තම් දැන් මේ වැඩ බලන ජනාධිපතිතුමා හොඳින්ම දන්නවා එයාට මේ තනතුර ලැබුණේ සමෙල් නිසා කියලා. ඉතින් මේ අතරතුරේදී ජෙසිකාගේ ලෝය එහෙම නැත්තම් හොන් ඇවිල්ලා වැඩ බලන ජනාධිපතිතුමාට කියනවා සමෙල් මීටින් එකක් ඇඳවලා තියෙනවා කියලා. ඊට පස්සේ වැඩ බලන ජනාධිපතිතුමා සහ ජෙසිකාගේ ලෝය යනවා ඒ මීටින් එකට. ඒ මීටින් එකට ගියාට පස්සේ තමයි ඒ කට්ටිය දැනගෙන තියෙන්නේ ඇත්තටම සමෙල් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි එඩ්වර්ඩ් පාක් කියලා. එඩ්වර්ඩ් පාක් මේ වෙලාවේදී වැඩ බලන ජනාධිපතිතුමාට තර්ජනාත්මකව කියනවා මම නිසා තමයි තමුසෙට ඔය තනතුර ලැබුණේ. මට අවශ්‍ය නම් පුළුවන් තමුසෙව ඔය තනතුරෙන් අයින් කර
කරලා දාන්න. ඒක නිසා මෙතනින් පස්සේ මම කියන විදිහට වැඩ කරන්න ඕනේ. B357 ගුවන් යානය කඩාවැට්ටීම සම්බන්ධයෙන් තියෙන හැම විමර්ශනයක්ම තමුසේ දැන් මුලින්ම ඒක වහලා දාන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම වැඩ බලන ජනාධිපතිතුමා එඩ්වඩ් පාක්ට බයයි. එඩ්වඩ් පාක් නිසා තමයි එයාට මේ තනතුරු හම්බ වුනේ කියලා වැඩ බලන ජනාධිපතිතුමා දන්නවා. ඒක නිසා වැඩ බලන ජනාධිපතිතුමා මුලින්ම එඩ්වඩ් පාක් කියපු විදියටම ඒ හැම විමර්ශන කටයුත්තක්ම සම්පූර්ණයෙන් නතර කරලා දානවා. ඔන්න මේ අතරතුරේදී අපිට පේන්නනවා එදා ගබඩාවෙන් ජීවිතේ බේරගත්ත ජියෝන් මේ වෙලාවේදී ඉන්නේ ලිලියගේ කණ්ඩායමත් එක්ක. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති, ලිලි ඇයි ජියෝන්ව බේරගත්තේ කියලා. ඒකට හේතුව තමයි ලිලි මේ වෙද්දි වැඩ කරන්නේ ජෙසිකාට. ජෙසිකා හිරේ ඉන්නකෙන් ගලව ගන්න අනිවාර්යෙන් ජියෝන් පාවිච්චි කරන්න පුළුවන් කියලා ලිලි හොඳින්ම දන්නවා. නමුත් මේ වෙලාවේදී ජියෝන් ලිලියගෙන් අහනවා, ඔයා බ්ලැක්සන් කියන කල්ලිය ගැන දන්නවද? කොහොම හරි මට මේ බ්ලැක්සන් කියන කල්ලිය ගැන විස්තර හොයලා මාව පුළුවන් නම් ඒ කල්ලිය ඇතුළට දාන්න කියලා. නමුත් ලිලි සල්ලි නැතුව කිසි දෙයක් කරන්නේ නැහෙනේ. අන්න ඒක නිසා ජියෝන් හොරෙන්ම යනවා හිටපු ජනාධිපතිතුමාව හම්බ වෙන්න. ඉතින් ඇත්තටම හිටපු ජනාධිපතිතුමා මේ වෙලාවේදී පුදුම වෙනවා. ඒකට හේතුව තමයි හිටපු ජනාධිපතිතුමා පවා හිතාගෙන හිටියේ ඇත්තටම ජියෝන් මේ වෙද්දි ජීවතුන් අතර නැහැ කියලා. නමුත් මේ වෙලාවේදී ජියෝන් හිටපු ජනාධිපතිතුමා ළඟට ගිහින් කියනවා, ඔබතුමා කිව්වා මට උදව්වක් කරනවා කියලා, මට දැන් සල්ලි ඕනේ, මම කොහොම හරි මේක ඇත්ත හොයා ගන්නවා කියලා. ඇත්තරම දැන් හිටපු ජනාධිපතිතුමාටත් අවශ්‍ය වෙලා තියෙන්නේ කොහොම හරි ආපහු තමන්ගේ තනතුරට යන්න. අන්න ඒක නිසා ජනාධිපතිතුමා ජියෝන්ට අවශ්‍ය ඒ මුදල් පැත්තෙන් ඕන උදව්ව කරලා දෙනවා. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා ලිලි කෝල් එකක් ගන්නවා ජෙසිකාට. ජියෝන් දැන් ලිලිට සල්ලි දීලා තියෙන නිසා ලිලි දැන් වැඩ කරන්නේ ජියෝන්ට. අන්න ඒක ගැන වගේම සමෙල් කියන්නේ එඩ්වඩ් පාක් කියලා කියන තමයි ලිලි මේ වෙලාවේදී ජෙසිකාට කෝල් එකක් අරගෙන තියෙන්නේ. සමෙල් කියන්නේ එඩ්වඩ් පාක් කියලා දැනගත්තට පස්සේ ජෙසිකාට හිතා ගන්නවත් බෑ. ඔන්නිට පස්සේ ඒ කෝල් එක ඉවර වෙලා ආපහු ජෙසිකා එයාගේ හිර කාමරයට අරගෙන යද්දී ජෙසිකා මේ වෙලාවේදී දකිනවා අර ජෙරම් කියන ත්‍රස්තවාදියා මේ හිර ගෙදර ආරක්ෂකයෙක් විදිහට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මේක දැක්කට පස්සේ ජෙසිකාට ගොඩක් බයයි. මොකද දැන් ජෙසිකාගේ ජීවිතයත් අනතුරේ තියෙන්නේ. අන්න ඒක නිසා ජෙසිකා මේ වෙලාවේදී ගෝහෙරිට පුංචි චිට් එකක් ලියනවා. ඊට පස්සේ චීෆ් ජෝ හරහා ගෝහෙරිට ඒ චිට් එක හම්බ වෙනවා. ඒ චිට් එකේ තියෙන්නේ සමෙල් දැන් මාවත් මරන්න හදන්නේ, ඒක නිසා මට ආරක්ෂාවක් ඕනේ, සමෙල් කියන්නේ කවුද කියලා මම ඇත්තටම දන්නවා කියලා. ඊට පස්සේ ගෝහෙරි ඊළඟ මෙහෙයුම සඳහා ලෑස්ති වෙනවා. ඒ මෙහෙයුම දැන් කරන්න වෙන්නේ හිරේනේ. අන්න ඒක නිසා අල්ලස් නඩුවකට සම්බන්ධ වෙලා ගෝහෙරිත් යනවා ජෙසිකා ඉන්න මේ හිර ගෙදර ඇතුළටම. ඉටි හැටියෙම ගෝහෙරි අල්ලස් නඩුවකට අහු වෙලා ජෙසිකා ඉන්න හිර ගෙදරටම ගියා කියලා එඩ්වඩ් පාක් දැනගන්නවා. එඩ්වඩ් පාක් කියන්නේ මෝඩයෙක් නෙවෙයිනේ. ඔන්නේ අතරතුරේදී අපිට පෙන්නනවා ජෙසිකා සහ ගෝහෙරි දැන් ඉන්න එකම හිර ගෙදරේ. ඒ දෙන්න වොෂ්රූම් එකේ ෂේප් එකේ හම්බ වෙලා දැන් කතා කරන්න තමයි හදන්නේ. නමුත් මේ බව ජෙරම් දකිනවා. ජෙරම් ඊට පස්සේ තවත් නිලධාරිනියක් යවනවා ඒක ඇතුළට. ඒ නිලධාරිනිය මෙතනට එන්න කලින් මේ වෙලාවේදී ගෝහෙරි ජෙසිකාගෙන් අහනවා ඇත්තටම සමෙල් කියන්නේ කවුද කියලා. නමුත් ජෙසිකා මේ වෙලාවේදී කියනවා මාව මුලින්ම කොහොම හරි මේකෙන් එලියට ගන්න, ඊට පස්සේ සමෙල් කියන්නේ කවුද කියලා මම කියන්නම් කියලා. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කර කර ඉද්දී ජෙරම් එවපු ඒ නිලධාරිනිය මෙතනට එනවා. ඒ නිලධාරිනිය මෙතනට එනවත් එක්කම ජෙසිකා සහ ගෝහෙරි එයාට පේන්න ඒ දෙන්න රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ රණ්ඩුව බේරන්න එද්දී ජෙසිකාගේ අතෙන් මේ නිලධාරිනියට පහරක් වැදිලා ඒ නිලධාරිනියට සිහි නැතිනවා. ඊට පස්සේ ආපහු ගෝහෙරි ජෙසිකාගෙන් අහනවා දැන් මේවට වෙලාවක් නැහැ, ඉක්මනටම සමෙල් කියන්නේ කවුද කියලා කියන්න කියලා. ඊට පස්සේ ජෙසිකා කියනවා එඩ්වඩ් පාක් තමයි සමෙල් කියන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පේනනවා එඩ්වඩ් පාක් එනවා ගෝහෙරිව හම්බ වෙන්න හිර ගෙදරට. දැන් ගෝහෙරි හිතාගෙන ඉන්නේ ජියෝන් මැරිලා, ජියෝන්ව මරලා දැම්මෙත් එඩ්වඩ් පාක් කියලා. නමුත් ගෝහෙරි හිතේ තියෙන තරහ යටපත් කරගෙන එඩ්වඩ් පාක් එක කතා කරනවා. ගෝහෙරි මේ වෙලාවේදී එඩ්වඩ් පාක්ට කියනවා ජියෝන්වත් මරලා දාලා තියෙන්නේ ජෙසිකාම තමයි, මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ ජෙසිකාම තමයි, මම කොහොම හරි ජෙසිකාව මරලා දාන්න තමයි ස්වේච්ඡාවෙන් මේ හිරගෙදර ඇතුළට ආවේ කියලා. ගෝහෙරි එහෙම කිව්වත් එඩ්වඩ් පාක් ගෝහෙරි කියන දේ එකපාරින්ම විශ්වාස කරන්නේ නැහැ. ඔනිට පස්ස අපිට පෙන්නනවා ගෝහෙරිට සහ ජෙසිකාට බෙහෙත් දාන්න දැන් දෙන්නම මෙඩිකල් රූම් එකට අරගෙන ගිහින් ඉන්නේ. එතන තියෙන පිහියක් මේ වෙලාවේදී හොරෙන්ම ගෝහෙරි අරගෙන ජෙසිකාට අනින්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි මෙතන CCTV කැමරාවක් තියෙනවා. ඒ CCTV කැමරාව හරහා මේ හැම දෙයක්ම එඩ්වඩ් පාක් බලාගෙන ඉන්නවා කියලා ගෝහෙරි සහ ජෙසිකා දන්නවා. ගෝහෙරි ජෙසිකාව මරන්නම මේ හිරගෙදරට ආවා කියන එක එඩ්වඩ් පාක්ට අඟවන්න ඕන නිසා තමයි මේ දෙන්න එකතු වෙලා මේ වගේ වැඩ කරන්නේ. ඔන්නිට පස්ස අපිට පේන්නනවා ජෙසිකා කෝල් එකක් ගන්නවා එඩ්වඩ් පාක්ට. ජෙසිකා මේ වෙලාවේදී එඩ්වඩ් පාක්ට කියනවා මට ඔයාව මුණ ගැහෙන්න ඕනේ කියලා. ඊට පස්සේ එඩ්වඩ් පාක් එනවා ජෙසිකාව මුණ ගැහෙන්න මේ හිරගෙදරට. ජෙසිකා මේ වෙලාවේදී එයාගේ
ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා කියනවා ජෝන්නන් මාක් සමාගමට සම්බන්ධ හැම අපරාධයක්ම ඔය ඊමේල් එක හරහා දැනගන්න පුළුවන්. ඔයාට පුළුවන් දැන් ඒ හැම දෙයක්ම එලි කරන්න. ඒ දේවල් එලි කරාට පස්සේ ජෝන්නන් මාක් සමාගම සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ ඔයාට ජෝන්නන් මාක් සමාගම අඩු ගානකට මිලදී ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේදී එඩ්වර්ඩ් පාක් අහනවා හිටි හැටියෙම තමුසේ හිත වෙනස් කරගත්තේ ඇයි කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙසිකා එඩ්වර්ඩ් පාක්ට කියනවා මම ඔයාට ඕක දෙන තෑග්ගක් විදිහට හිතේ තියාගන්න. ඒ වෙනුවට මාව කොහොම හරි මේකෙන් එලියට අරගෙන දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේදී එඩ්වර්ඩ් පාක්ට හිතෙනවා එහෙනම් ජෙසිකා හැම දෙයක්ම අත්හැරලා දාන්න තමයි හදන්නේ කියලා. ඉතින් එඩ්වර්ඩ් පාක්ට ඕනතරම් බලය තියෙනවා. කොටින්ම කියනවා නම් ජනාධිපතිතුමා පවා වැඩ කරන්නේ දැන් එඩ්වර්ඩ් පාක් කියන විදිහට. අන්න ඒක නිසා එඩ්වර්ඩ් පාක් එයාගේ බලය පාවිච්චි කරලා ජෙසිකාව හිරගෙදරින් එලියට ගන්නවා. ටික දවසක් ගියාට පස්සේ ගෝහෙරිත් හිරෙන් නිදහස් වෙනවා. ඉතින් මේ වෙලාවේදී ගෝහෙරිව ගන්න එන්නේ ජෙසිකා. ජෙසිකාගේ හිතේ ප්ලෑන් එකක් තියෙනවා. ඒ ප්ලෑන් එක තමයි කිරියා කියන රටේ මේ වෙද්දි ජනාධිපතිතුමා සහ එඩ්වර්ඩ් පාක් එකතු වෙලා තෙල් කැණීමේ ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඉතින් මේ වෙලාවේදී ජෙසිකා ගෝහෙරිට කියන්නේ ඔයාට පලිය ගන්න ඕන නම් මාත් එක්ක සම්බන්ධ වෙන්න. මම ඒ තෙල් කැණීමේ ව්‍යාපෘතියට වැඩේ දෙන්න හදන්නේ. ඒකෙන් කොහොමත් අපිට සල්ලි ගොඩක් හම්බ කරගන්න පුළුවන්. ඔයා කැමති නම් මාත් එක්ක දැම්ම යන්න එන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේදී ගෝහෙරි ජෙසිකා කියන මේ අදහසට කැමතිනවා. ඊට පස්සේ මේ දෙන්නම පිටත් වෙලා යනවා මේ කිරියා කියන රාජධානියට. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා නෝත් අප්‍රිකාවල කැරලි කණ්ඩායමක් ගිහින් ප්‍රහාරයක් දියත් කරලා එතන තියෙන බයෝකෙමිකල් වෙපන් එකක්, එහෙම නැත්නම් ජෛව රසායනික අවියක් තමන්ගේ යටතට ගන්නවා. ඒ ටීම් එකේ ජියෝනොත් ඉන්නවා. ඉතින් ජියෝන් මේ වගේ කැරලි කණ්ඩායමක් එක්ක එකතු වෙලා මොන වගේ දෙයක්ද කරන්න ඉන්නේ කියලා තව ටික වෙලාවකින් ඔයාලට දැනගන්න පුළුවන්. ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්නනවා ලිලි ජියෝන්ට කතා කරලා කියනවා තව ටික වෙලාවකින් ඔය බයෝකෙමිකල් වෙපන් එක ගන්න ජෙරම් එනවා, මොකුත් මෝඩ වැඩක් කරන්න යන්න එපා කියලා. ඉතින් ඇත්තටම ජියෝන් බලාපොරොත්තු වෙන්නේ ජෙරම් හරහා අර බ්ලැක් සන් කියන සංවිධානයට කොහොම හරි ඇතුල් වෙන්න. ඊට පස්සේ ජියෝන් මේ ටීම් එකේ ඉන්න අනිත් කැරලිකාරයන් ඔක්කොටම වෙඩි තියලා මරලා දානවා. ටික වෙලාවකට පස්සේ ජෙරම් මෙතනට එනවා බයෝකෙමිකල් වෙපන් එක අරගෙන යන්න. නමුත් මෙතන ඉන්න හැමෝම මැරිලා. ජෙරම් ගිහින් අර බයෝකෙමිකල් වෙපන් එක අතට ගන්නවත් එක්කම හැංගිලා ඉඳන් ජියෝන් ජෙරම්ගේ කකුලට වෙඩි දිනවා. ජියෝන් මේ වෙද්දි මාස්ක් එකක් දාගෙන ඉන්නේ. ජියෝන්ගේ අතේ තියෙනවා මේ වෙපන් එක ට්‍රිගර් කරන්න පුළුවන් ඒ රිමෝට් එක. ජියෝන් මේ වෙලාවේදී ඒ රිමෝට් එක හරහා ඒක ට්‍රිගර් කරලා ජෙරම්ගේ අතේ තියෙන මේ බයෝකෙමිකල් වෙපන් එක පුපුරවා හරිනවා. ඒත් එක්කම ඒක ආග්‍රහණය වෙන නිසා ජෙරම්ගේ මුළු ශරීරෙම පිච්චෙන්න පටන් ගන්නවා. නමුත් මේක නවත්තන්න පුළුවන් ඒ වැක්සින් එක ජියෝන් තමන්ගේ ළඟ තියාගෙන ඉන්නේ. ජියෝන් ඊට පස්සේ ජෙරම්ගෙන් අහනවා තමුසේ වැඩ කරන සංවිධානය මොකක්ද කියලා. ඉතින් ජෙරම්ට මේ වෙලාවේදී මේ කටහඬෙන්ම අඳුන ගන්න පුළුවන් වෙනවා මේ ඉන්නේ ජියෝන් කියලා. කොහොම නමුත් වේදනාවෙන් හිටියත් මේ වැක්සින් එක ගන්න ඕන නිසා ජෙරම් එයා වැඩ කරන සංවිධානයේ නම විදියට ඇක්සිස් කියලා කියනවා. ඊට පස්සේ ජියෝන් ජෙරම්ගෙන් අහනවා එඩ්වර්ඩ් පාක්ට මොකටද මේ වගේ බයෝකෙමිකල් වෙපන් එකක් කියලා. ඊට පස්සේ ජෙරම්ට කියා ගන්න පුළුවන් වෙන්නේ කිරියා කියන රාජධානිය කියලා විතරයි. ඊට පස්සේ ජියෝන් තමන්ගේ අතේ තියෙන මේ වැක්සින් එක බිම දාලා පාගලා ඊට පස්සේ මෙතනට බෝම්බයකුත් දාලා සම්පූර්ණයෙන් මෙතන විනාශ කරලා පැන ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ජනාධිපතිතුමා සහ එඩ්වර්ඩ් පාක්. ජනාධිපතිතුමා ඉස්සරහට එන්න තියෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා කොහොම හරි ඒකෙන් දිනන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. නමුත් ඒ දිනුම තියෙන්නේ එඩ්වර්ඩ් පාක්ගේ අතේ. එඩ්වර්ඩ් පාක් මේ විද්දි කිරියා කියන රාජධානියේ වෙනම ව්‍යසනයක් ඇති කරන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ ව්‍යසනය මොකක්ද සහ ඒක කරන්නේ කොහොමද කියන එක දැන්ම අපිට දැනගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී ජනාධිපතිතුමා එඩ්වර්ඩ් පාක්ට කියන්නේ කොහොම හරි ඔයාගේ ඒ වැඩේ කරලා ඊළඟ ජනාධිපතිවරණයෙන් මම දිනන විදියට වැඩ කරන්න කියලා. ඔන්න ඊට පස්සේ අපිට පේන්නනවා එඩ්වර්ඩ් පාක් එයා කරන්න ඉන්න වැඩේට උදව් ගන්න ඕන නිසා හන් වගේම මින්ජෙසික්වත් සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ එඩ්වර්ඩ් පාක් මයිකි මින්ජෙසික් සහ හන් පිටත් වෙලා යනවා කිරියා රාජධානියට. ඔන්න ඊට පස්සේ අපිට පේන්නනවා එඩ්වර්ඩ් පාක්ගෙන් පලිගන්න ඕන නිසා ජෙසිකා එක්ක වැඩ ආරම්භ කරපු ගෝහෙරි මේ වෙද්දි කිරියා රාජධානියේ ජෆාර් කියන රජපෞලේ කෙනාව මුණගැහෙන්න යන ගමන් ඉන්නේ අර තෙල් කැණීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඩීල් එක කතා කරගන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ ගෝහෙරි සෑහෙන මහන්සිලා තමයි මේතනට ඇවිල්ලා තියෙන්නේ කොහොම හරි එඩ්වර්ඩ් පාක්ගෙන් පලිය ගන්න. නමුත් මේ අතරතුරේදී අපිට පේන්නනවා අර කැරලි කණ්ඩායමේ ස්නයිපර්ස්ලා දෙන්නෙක් දැන් බලාගෙන ඉන්නේ කොහොම හරි ජෆාර් එක්ක මේ ඩීල් එක කතා කරගන්න යන කෙනාව මරලා දාන්න. ඉතින් ඒ විදිහට ඉන්න ස්නයිපර්ස්ලා අතරේ ජියෝනුත් දැන් බලාගෙන ඉන්නවා. දැන් ජියෝන් දන්නේ නැහැ මේ වාහනේ ඇතුලේ ඉන්නේ ගෝහෙරි කියලා. කොහොම නමුත් ජියෝන් මේ එන වාහනේ රෝදයකට වෙඩි තියනවා. ඊට පස්සේ ගෝහෙරි මේ වාහනේ බහිනවා. ඉතින් මේ කොටසෙන් තමයි වගබොන් පළවෙනි එපිසෝඩ් එකත් පටන් ගත්තේ. දැන් ජියෝන්ට අණ ලැබිලා තියෙන විදිහට අනිවාර්යෙන් ගෝහෙරිට වෙඩි තියන්න ඕනේ. නමුත් දැන් ජියෝන් ගෝහෙරිට වෙඩි තියන්නේ නැහැනේ. අන්න ඒක නිසා අනිත් ස්නයිපර් මේ වෙලාවේදී ගෝහෙරිට වෙඩි තියන්න හදනවත් එක්කම ජියෝන් ක්‍රියාත්මක වෙලා ඒ ස්නයිපර්ව මරලා දානවා. ඔන්න
කොහොම තමයි වැගබොන් පළවෙනි සීසන් එකේ කතාව ඉවරුනේ. ඇත්තටම හොඳම තැනකින් තමයි නැවතුනේ. වැගබොන් සීසන් 2 ළඟදිම එනවා කියලා මේ වෙද්දිත් නිවේදනය කරලා ඉවරයි. ඒක නිසාම තමයි අපි මේකේ පළවෙනි සීසන් එක අරගෙන ආවේ. දෙවෙනි සීසන් එක ආපු ගමන්ම අනිවාර්යෙන් අපේ channel එක හරහා ඒ දෙවෙනි සීසන් එකේ review එකත් බලාපොරොත්තු වෙන්න ඉන්න කියලා මේ වෙලාවේදී ඔයාලට මතක් කරනවා. ඉතින් වැගබොන් පළවෙනි සීසන් එක කොහොමද අනිවාර්යෙන් පහලින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම තවමත් inside cinemax youtube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් දැන්ම subscribe කරලා ඊට හැපෙත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා මේ වෙලාවේදී මතක් කරනවා. වැගබොන් ඉවරුණාට අපි අලුතෙන්ම තවත් series එකක් පටන් ගන්නවා. ඒක නිසා දිගටම channel එකත් එක්ක touch එකේ ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම series එකකින් ඉක්මනටම හම්බෙමු. We will meet again.